සම්බුදු සරණයි ඔබ සීරුදනාට. දම්ම පදේ වගග විසිහය ඇතුරින් සිව්වන වගගේ පුප්ප වග්‍යවත් පුෂ්ප වග්‍යයි. මල් උපමාකොට ගැනමින් අප මහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සොලුස් මහා ගාතාරත්නයන් පිළිබඳ දේශනාකිරීමට අප ඉතාමත් ගෞරුෙන් යුතුව ආරාධනා කළා රත්මලාන ජයසුමනාරාම පුරාණ විහාරාධිකාරී රාජකය පණ්ඩිත ශාස්ත්‍රපදී ජපාද කඳගෙදර සෝබිත ස්වාමීන් වහන්සේට අප ආරාධනය පිළිගෙන මෙහි වැඩමවා වදාල ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය පුදකර සිටිමු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සරරණයි එසේ නම් මෙතැන් සිට මෙම ධර්ම දේශනාව සිදු කිරීමට අප ඉතාමත් ගෞරෙන් යුතුව ආරාධනාකර සිටිනවා අප ස්වාමීන් වහන්සේට ්‍රසාමින් වහන්සේට අපගේ නමස්කාරය. සාධු සාධු සාදුු පංචශීලේ සමාධංවීම සඳහා තෙවරක් නමස්කාර පාටිය කියන්න. නමුතස්ස භගෝතු අරහතෝ සම්මා සම්බුද්ධස නමුතස්ස භගුතු අරහතෝ සම්මා සම්බුද්ධස නමුූතස්ස භගෝතු අරහතෝ සම්මා සම්බුද්දස බhang sare gacai Bang sare gacami daang sare gacai daang sareangacami sanghang sare gacai sanggang sareangacami Dutiyampi budhang sarenanggacaami Dutiyapi budhang sarenanganggacami Dutiyampi daang sarenanggacaami Dutiam Pi daang sarenanganggacami Dutiyampi sanghang sarenanggacai Ke Du tiyampi sanggang sarenanggacai Tat Pi Buhang sarenanggacaami Tat Pi Buhang sarenanggacai Tatmpi Damang sarenanggacaami Tat Pi Damang sarenanggacai Tatphi සhang sarරගczaමි Tatmpi sanggang sarangaczaමි පනතිපාතාවරමනි සික්खाපදං සමාධමි පනතිපතාාවරමනී සික්කාපදන් සමධමි අදින්නධනාවරමනී ක්க்கா කාාපදං සමාධ්‍යයාමි අධින්නධානාවේර මනී සික්කාපදන් සමාධයාමි කාමි සු මිච්චාචාරාවර මනී සික්ඛාපදං සමාධියමි කාමේ සුමිච්චාචාරාාවර මනී සික්කාපදන් සමාධයාමි මසාවාදාවරමනී සික්ඛපදං සමාධයාමි මුසාවාදාාවරමනේ සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානාවරමනී සික්ඛාපදං සමාධයාමි සුරාමේරය මච්ච පමාදට්ටානාවරමණි සික්කාපදන් සමාධයාමි තිසරණීන සද්ධිං පංච සීලං දම්මං සාදුකං සුරක්කි තංකත්වා අප්මාදීන සම්පාදීත ආමභන්තේ සමන්තා චක්කවාලි සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදං දම්ම සවන කාලෝ අයංබදංතා ධම්ම සවන කාලෝ අයංබදංතා ධම්ම සවනකාලු අයං පදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් තෙරුවන් සරණයි හැම දෙනාටම ජයටීවී නාලිකාවොස්සේ විකාශයට පත් කෙරෙන ධම්ම පද විමසුම දේශනා මාලාවේ පැයටට නියමිත දම්මපද විමසුම දේශනාවශ්‍රවණය කරන්නටයි සැදහැති මේ පින්වත් කොයිකවුරුත් සූදානම් වෙලා සිටින්නේ. පන්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවටම මහත්තු කරුණාවකින්යුක්තව දේශනා කරන්නට යෙදුණු ධර්මය ස්කන්ද වශයෙන් අසූහාර දහසක් කියලා කියනවා. අපි සාමාන්‍ය විවහාරේදිීත් පාවිච්චි කරනවා අසූහාර දහසක් ධර්මස්කන්දය කියලා. පන්නතුනි අපේඉපැරණි ධර්මග්‍රන්ථවලට අනුව මේ අසූහාර දහසක් කියන ධර්මස්කන්දය තුන්පිටකේ තුළ සංග්‍රහවෙලා තිබෙන්නේ. ධර්ම පිටක දේශනාවේ ධර්මස්කන්ද හතලිස් දෙ දහසක් හැටියටත්. එවාගේම විනය පිටක දේශනාව තු ධර්මස්කන්ද විසික් දහසක් හැටියටත් සෝත්‍ර පිටක දේශනාව තු ධර්මස්කන්ද විසි එක් දහසක් හැටියටත්තිය. පින්නතුන අපි බුදුරජාණන් වහන්සේ පිරිනිුවන් පෑවාට පස්සේ අපි පින්නු තුන්ලා දන්නවා, බුදුරජාණන් වහන්සේඒ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මවිනය විසිරුණු මල් ගොඩක්වාගේ තමයි තිබුණේ. එක නිසා තවත් හේතු සාධක ගණනාවක් එක් මහාකාශප මහරහතන් වහන්සේ ඇතුළු. පන්සියයක් ප්‍රතිසම්බිධා ඥානඇති මහරහතන් වහන්සේලා. ධර්ම සංගායනාවක් සිද්ධ කරලා, විසිරිලා තිබුණු ධර්මවිනය එක්්‍රැස් කරන්නට යෙදනා. බුදුහාමුදුරෝ පිරිනිුවන් පාලා මාස තුනකට පස්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආනන්ද මහරහතන් වහන්සේගේ මෝලිකත්තය යටතේ සූත්‍රපිටකය හැටියටත් එවාගේම බුදුරජාණන් වහන්සේ පනවා වදාළ විනය දේශනාවන්, උපාලි මහරහතන් වහන්සේගේ මූලිකත්වය යටතේ විනය පිටකය තුළත් සංග්‍රහ කරන්නට යෙදනා. පළවෙනි ධර්ම සංගායනාවේදී ඇතවශයෙන් ව පින්වත්න සංගායනා වනේ සූත්‍ර පිටකත් විනය පිටකයත් කියන මේ කොටස් එක පමණයි. අභිධර්මය වෙනම පිටකයක් ලෙස සංග්‍රහ කෙරුුණේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාලා වසර දෙසය තිස් හයකට පස්සේ. ධර්මාශෝක මහරජතුමාගේ කාලී පැවති, තුවනි ධර්ම සංගායන අවස්ථාවේදී. එතෙක් බුද්ධ වච්චනය සූත්‍ර සහ විනය කියන මේ පිටක දෙක තුළ තමයි සංග්‍රහ වෙලා තිබුණේ. ඉතින් එදා මේ පළවිනි සංගායනාවේදී, සූත්‍ර පිටකය සංග්‍රහ කරනකොට, මහරහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දීර්ග ප්‍රමාණයේ සූත්‍රතිස් හතරක් දීගනිකායට සංග්‍රහ කලා එවගේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවන් අතර තරමක දීර්ග මධ්‍යම ප්‍රමාණයේ සූතත්‍ර එකසිය පනස් දෙකක් මජ්ජිම නිකාය තුළ සංග්‍රහ කළා. එවගේම පින්වත්නි කුඩා සෝත්‍ර හද්දාස් හත්සය හැට දෙකක්ු සංයුක්ත නිකාය තුළ සංග්‍රහ කරලා තිබෙනවා. එකේ සිට එකොළහා දක්වා ගැනෙනසේ සංඛ්‍යාත්මක වශයෙන් දේශනා කළ සෝත්‍ර නමදා පන්සිය පනස් හතා, අංගුත්තර නිකාය තුළ, සංග්‍රහ කරලා තිබෙන. මේ මූලික නිකායක්‍රන්ත හතරට පස්සේ කුද්ධක නිකාය කියලා අවශේෂ ධර්මගන්ථ ධර්ම කොට්ටාශ ඇතුළත් තවත් කොටසක් වෙනමම සංගායනා කරලා තිබෙනවා. එක් ුද්දක නිකායට කුද්ධකපාට එවගේම ධම්මපද උදාන ඉතියුත්තක සුත්තනිපාත, විමානවත්තු පේතවත්තු එවගේම තේරගාතා, තේරීගාතා, නිද්දේශ, ජාතක පටිසම්බිදාමග්ග, අපධාන බුද්ධවන්ස, චරියාපිටක ආදී වූ තවත් ධර්මග්‍රන්ථ පහළවක් මේ කුද්ධක නිකාය තුළ සංග්‍රහ කරලා තිබෙන. පිනතුනි මේ විදියට පිළිවෙලින් ධර්මය සංග්‍රහක් කළේ, දහාමුදුරුව පිරිනිවන් පාල තුන්මාසේකට පැවිත් පස්සෙ පැවැති ධර්ම සංගායන අවස්ථාවේදී. හරිට විසිරිලා තිබුණු මල්ගොඩක් බොහොම පිළිවෙලට ඇසරුන් කලාවාගේ රහතන් වහන්සේලා විසින් බොහෝ කාලයක් මේ ලෝකසත්වයාගේ යහපත පිණිස පවතීම සඳහා. සූත්‍ර, ඒවගේ විනය කියන මේ විදිහට සංගායනා කරලා සංග්‍රහ කරලා තිබෙන. දැන් අපි මේ කතාබා කරන්නේ දම්ම පදපාලිය පිඳිබඳවයි. එතකොට අපි සඳහන් කළා ධර්ම සංගායනා අවස්ථාවේදී කුද්ධක නිකාය කියන සූත්‍ර පිටකේට අයිති පස්වැනි කොටස, ධර්ම කොට්ටාශ පහළවකින් සකස්කරපු කාණ්ඩයක් කියලා.ඒ ුද්ධක නිකායේ පින්නතුනී දෙවැනි ධර්ම කොට්ටාශය තමයි දම්ම පදය කියලා කියන්නේ. දම්ම පදය කියන මේ පාලි වචනය තේරුම දහම් පදය කියන එකයි. දහම් පදය. ධම්ම පදේ අපි පින්නුතුන්ලා දන්නවා. වර්ග හැටියට ගත්තාම වර්ග විසි හයක්වෙෙන් කරලා තියෙනවා. එවගේම ගාතාධර්ම හැටියට ගත්තහම ගාතාධර්ම හාරසිය විසි තුනක් ධම්ම පදේහි සංග්‍රහ කරලා තිබෙනවා. එතකොට වග්ග විසිහයක් යටතේ ගාතා හාරසිය විසි තුනක් ධම්මපද පාලිය කියන කොටසේ අපට දකින්නට ලැබෙනවා. එවාගේ අපි පින්නතුන්ලාට සඳහන් කරන්නට ඕනි තැනක් තිබෙනවා සමහර අයට මේ පෙළ සහ අටුවා කියන දෙක්ක පිළිබඳව ගැටලු තියෙනවා. පින්නත්නි අපි සාමන්්‍යෙන් විවාහාරේදීත් බණ කියනකොටත් ස්වාමින්න් වහන්සේලා උනත් සඳහන් කරන වචනැ තියෙනවා ත්‍රපිටක පාලියයේ එමනත්තම් පෙලෙහි සඳහන් වෙලා තියෙනවා කියල වචනයා පෙල්ල කියම කියන වචනයෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිත් තුන් පිටකය සෝත්‍ර විනය අභිධර්ම කියනමිත් තුන් පිටකය ඒ තුන් පිටකය ඇදිහා බැලුවහම දම්මපද පාලිය කියලාැන ගාථවල් පමණයි ඒ ධම්මපද පාලිය තුළ අන්තර්ගත වෙන්නේ කතාවස්තු දකින්නට ලැබෙන්න්නේ නෑ කතාවස්තු සම්පාදනය වෙන්න කොයි විදිහටද අට්ටකතා කියන කොට සේදී. දැන් අපේ තේරවාදී පිළිගනීම අනුව පාලි අට්ටකතා කියන දේවල් පලවිනි ධර්ම සංගීති අවස්ථාවේ දීම සම්පාදනය කලා කියන පිළිගැනීම තමයි අප පිළිගන්නේ. ත්‍රපිටක අටුවා බුද්ධ වචනය කියලා අපේ තේරවාදීන්ගේ පිළිගැනීම ඒ අර්ථකතාවන් මිහිදුම හාරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට ලක්දිවට අරගෙන ඇවිල්ලා බානකවරු හැටියට කටපාඩමින් ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කරලා හෙළටුවා කියල සකස් කරලා තිබෙන. සිංහලෙන් මේ හෙළටුවාවන් ඉතිරිවුුණා, පාලියෙන් තිබුණු අටවාාවන් විනාශවෙලාගිය කාලයක නැවත බුද්ධගෝෂ කියන, ස්වාමීන් වහන්සේ ලක්දිවට වැඩම කරලා ක්‍රිස්තුවර්ෂ හතර පහ කියන සියවස් වලදී. ඒ හෙලටුවාවන් නැවත පාලියට පරිවර්තනය කරලා පාලි අට්ටකතා සම්පාදනය කළාය කියලා අපි ඉතිහාසේද කතාබා කරනවා. එහමන ඔන්න දැන් තේරුම් ගන්න පාලි ත්‍රපිටකය තුළ තිබෙන්නේ මූලික, ගාථ ආදිය පමණයි. ඒ අනුව දම්මපදේ වුුණ ධම්මපද පාලිිය හැටියට ගැරෙන කොටසේදී දම්මපද ගාතාවන් හාරසිය විසිතුන පමණයි පෙළෙහි සඳහන් වෙන්නේ. ඒ ගාතාවන් සඳහානියමිත අටුවා කතාවස්තු අන්තර්ගත වෙන්නේ අට්ටකතා සාහිත්‍යය තුළයි. පන්නතුනි මේ පාලි අට්ටකතාවන් ඔස්සේ. දම්මපද අට්ටකතාවන්, රචනාවෙලා තිබෙනවා සමහර විට එක ගාතාවක් වෙනුවෙන් ගාතාවන් දෙකක් මුල් කරගෙන සමහර විට ගාතාවල් තුන හතරක් එකට මුල් කරගෙන. එතකොට විස්තර වශයෙන් බලනවා නම් යම් කිසි ගාතාවක් පිළිබඳව අනිවාරයෙන් අපට අටුවාවත් ඒ සඳහා බලන්නටම සිද්ධ වෙනවා. එතකොට තමයි අපට හරියට තීරණය කරගන්නට පුළුවන්, හරියට පැහැදිලි කරගන්නට පුළුවන්, මේ ගාථාව කවදා කොතනකදී කුමන හේතුවක් කුමන සංසිද්ධියක් මුල්කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලාද කියන කාරණාව. එක නිසා අපි මේ දම්ම පදය පිළිබඳ වවිගෙන ගන්න කොට මෙන්න මේ කියන කාරණාවත් දැනගෙනන්න එක ඉතාමත්ම වැදගත් කුමක් ද පාලි ත්‍රිපිටකය තුළ දම්මපදය ඇතුළත් වෙන්නේ කුද්දක නිකායේ දෙවැනි ධර්ම කොට්ටාශය හැටියට දම්ම පද පාලි කියලා. එහි ගාතාවන් හාර්සිය විසිත්තුනක් ඒවගේම වග විසිහයක් ඇතුළත් වෙනවා. ඒවාගේම ඒ වග්‍යයන් වලට අදාළ ගාතාවන් සඳහා කතාවස්තුූ සංග්‍රහවෙන්නේ පාලි අට්ට කතාවන් තුළයි. එතකොට දම්මපද අට්ටකතාව කියන අටුවා සාහිත්‍යයේ තමයි ධම්මපදයට අදාළ නිධාන කතා අපට දකින්නට ලැබෙන්නේ. පින්නතුනි මේ ධම්මපදයේ සඳහන් වෙන, වග්ග විසිහය. පිළිබඳව මූලික දැනුමක් අපට අවශ්‍ය වෙනවා අපට කතා කරන්නට තිබෙන කාලවේලාවත් එක්ක බොහොම කෙටියෙන්ම ඒ පිළිබඳව අපි දැනුවත්වෙන එක හොඳයි. පලවෙනි වග තමයි යමක වග්ගය, දෙවැනි වගගේ තමයි අපමාදවග්ගය, තුන්වැනි වගගේ තමයි චිත්ත වග්ගය.ඒවගේම හතරවෙනි වගග පුප්පවග්ගය, පස්සනි වගගේ බාලවග්ගය, හයවෙනිවගගේ පණ්ඩිත වගගය, හත්වැනි වර්ගය අරහත්වග්ගය එවගේ මටවැනිවග්ගය සහස්ස කියනවග්ගය නමවෙනි කොටස පාපවග්ගය, දහවැනි කොටස දණඩවග්ගය එවගේම එකොළොස්වැනි වග්ගය ජරාාවග්ගය, දොළොස්වැනි කොටස අත්තවග්ගය එවගේම දහත්තුන්වැනිවග්ගය ලෝකවග්ගය දා හතරවැන්න බුද්ධ වග්ගය, පහලොස්වෙන්න සුකවගගය, එවගේම දාසේවැන්න පියවග්ගය, දා හත්වැන්න කෝදවග්ගය, එවගේම දහ අටවැනිවගගය මලවග්ගය, දහ නමවැන්න දම්මට්ට වගය, එවගේම විසිවැන්න මග්ග කියන වර්ගය, එවගේම විසි එක්වැන්න පකින්නක කියනවග්ගය,ඒවගේම විසි දෙවැන්න නිරය කියන වග්ගය, විසිත්තුන නාගවග්ගය, විසි හතර තන්හාවග්ගය, පිසි් පහ බික්කු වක්ගේ අවසන් විසි හයවැනිවර්ගය බ්‍රාහ්මණ වග්ගය. දම්මි කියන වගගවල වචන බොහොම සමීප අපි ටලුද්දේවල් නෙමේ පිනුවත්න්නේ. බුද්ධ වගගේ කලක්කවම බුද්ධ කියන වචන අපි හොඳින් හඳුනවා. ෝද වක්ගේ කෙලක්කවම කරෝධ කියන වචනය හොඳින් හඳුනවා. පුප්ප වගගේ කලක්කුවම පු් කියන වචන හඳින් හඳුනවා. එහම නම් මේක්ග හැටියට ගාතා වෙන් කරලතින් කුමන ක්‍රමයක් අනුගමනය කරලද. යම් කිසි මාතෘකාවක් සම්බන්ධව එක සමාන ගාතාවන් තියෙනවා නම් ඒ ගාතා ඔක්කෝම එකතු කරලා එක වක්ගේකට යොදාගෙන තියෙනවා. එකයන්නපින්න තුනි දැන් කෝදවක්ගේ කියනවර්ගය ගත්තොත් මේ වගේ තියන හැමගාතාවක්ම ක්‍රෝධය සම්බන්ධ විගැන්නීම් ඇතුළ වර්ගයා. එවගේ අපමාද වක්ගේ කියනෙක ගත්තම මේ වර්ගේ තියන හැම ගාථාවකදීම අප්‍රමාදී බව මනත්තම් ප්‍රමාධ භවේ දෝෂ පිළිබඳව සඳහන් වෙනවා. එහෙන්මනං මේ දම්මපද වගග වෙන් කරලා තිබෙන්නේ ඒ වර්ගය තුළ අන්තර්ගත වන ගාතා ධර්මවල තියෙන මූලික ලක්ෂණයක් මුල් කරගෙනයි එකම කරුණක් පිළිබඳව සඳහන් වෙන ගාතාාවන්න අන් තියෙන්නේ ඒ ගාතාවන් ඔක්කෝම එකවර්ගයකට අරගෙන ඒකම කාරණාව වගගයේ නාමේ බවට පත්කරලා තිබෙන අනුව පින්වතුනි අද දවසේදී අපට මේ මුොහොතට නියමිත දේශනාවේ දී හඳුනගන්නට තිබෙන්නේ මේ විසිහයක් වුණු දම්මපද වගගයන් අතර හතරවෙනි වගගය පිළිබඳවයි.ඒ තමයි පුප්ප වගගය පිනතුනි පාලියෙන් පුප්ප කියලා කියන්නේ මලට පලිභාෂාවේ යදන නාමපදයක් තයි පු න්නේ. මේ පදය පාලිභාෂාවයේයදැන නපුංස කලින්ග පදයක්. ඒ පදය වරණගුවොත් පුපම් පුප්පානිි ආදී වශයෙන් තමයි වරනගන්නේ. පුප්පන් කියන්නේ මලට පුප්පාණි කියල කියන්නේ මල්වලට බහු වචනය. එතකොට පුප්ප කියන මේ වචනයට සමානව ාිය තවත් යදන වචන තියෙනවා. කුසුම කියන වචනයපට හම්බෙනවා. එවගේම පස වෝ කියන වච්චනය හම්බෙනවා. පස වෝ, කුසුම පුප්ප මෙயாදී වචන පාලියෙන් අපි සිංහල දිපාවිච්චි කරන මල කියන දේ හැඟවීම සඳහා යෙදෙන පද. එමනම් මේ වර්ගය පුප්ප වර්ගය කියලා හඳුන්වලා තිබෙන්නේ, මේ වග්ගයෙහි ඇතුළත් සියලූම ගාතා ධර්මවල මලක් සම්බන්ධ යම් කිසි දෙයක් සඳහන් වෙනවා. එක්කො මල් කරුවෙක්, එක්කො මල් වල විසිතුරුභාවයක්, එක්කො මලක තියනමූලික ස්වභාවයක්. එකන්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි දහම්කරුණක් විස්තර කරනකොට ඒ ධර්මකාරණාව පැහැදිලි කිරීම සඳහා, බොහොම අපූරුවට හරි ලස්සනට මලක් උපමාකරගෙන තියෙනවා. මල්කරුවෙක් උපමා කරගන තියෙනවා. මල් ගෙතීමක් උපමා කරගෙන තියෙනවා. මලකතියන පවිත්‍රත්වය විසිතුරු බව උපමා කරගෙන තියෙනවා. එහෙමනම් මෙන්න මේ කියන්න උපමා කියන දය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තිබිච්ච සුවිශේෂී ලක්ෂණයක් ප වත්න. ඇත් අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ සකසාගෙන කියලා. අංගුත්තර නිකායේ සීහ සූතරයේ තිකනිපාතය ඇතුළත් සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සූතරයේ දි මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. සක්කංචන්නයේව තතාගතෝ ධම්මං දේශේති නො අසක්කච්චං. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සකසාගෙන සකස් කරගෙන සූදානමකින් නො අස කච්චං සකසාගන්නේ නැතිව නොවේ සූදානමක් නැතුව නොවේ එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුමක්ද බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවනගේ ධර්මය දේශනා කරන්නේ සකසාගෙන ඒ සකසාගෙන සූදානම් වෙලාකරන දේශනාව බුදුරජාණන් වහන්සේ තුළෙත් පැවැති අසිරිමත් ගුණයක් පෙන්වත්නේ. පින්නතුනි අපේ බුදුහාමුදුරුවළඟ තිබුුණ අසිරිමත් ගුණාංග තුනක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය. අනෙක් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාසය, තව එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ වාක් විලාසය. පන්නතුනිින් මේ සුවිශේෂී විලාසයන් තුන, කුගේ ආකර්ශණය දිනාගැනීම සඳහා හේතුුණු සුවිශේෂී ගුණංග තුනක් බවට පත් වනා බුදුරජාණන් වහන්සේගේි රූපය අසිරිමත් උන්හන්සේගේ රූපේ අසිරිමත්තුනේ මොනවාගෙන්ද දෙතිසක් මහාපුරුෂ ලක්ෂණවලින් අසුවක් අනුවියන්ජනවලින්ඒවාගේම කේතුමාලාවෙන් බ්‍යාම ප්‍රභාවෙන් සවන ගන බුද්ධ රශ්මීයෙන් මෙන්න මේවාගේ රූපයේ තිබුණු අසිරිමත් ගුණාංග නිසා බුදුරජාණන් වහන්සේ තුළ අසිරිමත් රූපවිලාසයක් තිබුණා. දුටුවන්ගේ නෙත් පැහැරගන්නා වූ ආකර්ෂණයක් ඒ නිසා භාගිවතුන් වහන්සේට තිබුණා. මේ අසිරිමත්තු රූප විලාසය භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ පෙර සංසාරය කරල තිබුණු පුුණ්්‍ය මහිමයන් නිසාමයි ඉග නිකායේ මහා ලක්කන සෝත්තරය බැලුවහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනී තමන් වහන්සේ තුළ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණයේ මට පිහිටියේ මන් සංසාරයේදී මෙන්න මේ වගේ කුණධර්මවල පින්කම්මල නිර්ත වුණ නිසයි. එවිදියට පෙරසංසාරය කළ පුුණ්්‍ය මහිමේ නිසාම ලැබු සුවිශේෂි රූප සම්පත්තියක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ රූප සම්පත්තිය දුටුවන්ගේ නෙත් පැහැරගන්නා ආකර්ශණයකෙන් යුක්තයි. එක නිසා බුදුරජාණන් වහන්සේ රූපයෙන් අසිරිමත් කෙනෙක්. ඒළඟට පින්නතුනි දෙවැනි ස්වභාවේ තමයි. බුදුරජාණන් වහන්සේගේ ඥානවිලාශය බුදුරජාණන් වහන්සේගේ ඥානවිලාශය, තෙරවිද්‍යා ඥානවලින්, චතුරු වයිශාරද්‍ය ඥානවලින්, ට් අසාධාරණ ඥානවලින් ඒවාගේම අෂ්ට විද්‍යාවන්ගෙන් ඒවාගේම දශබලඥානවලින් ආදී වූ තෙසැත්ත ඥාන ආදී වූ විශේෂඥාන විලාශ ගණනාවකින්ම සෝභමහනවත්විච්ච දෙයක්. පිනතුි බුදුරජාණන් වහන්සේ තුළ පැවති සර්වඥතා ගුණය තුළ මෙ ලෝකය තුළ පවතින සෑම දෙයක් පිළිබඳව ඇති තතු හැම ලෙසකින්ම වැටහෙන්න ස්වභාවයක් උන්වහන්සේට තිබුණා. ඒ අසිරිමත්තුූ ඥාන විලාශය උ උණහන්සේ මොනගැසිලා කතා කරන අයගේ සිත් පැහැරගන්නා ආකර්ශනීය ගුණයක් බවට පත් වනා. ඔන එහනම් බුදුරජාණන් වහන්සේ තුළ තව කෙනෙකුගේ සිත් පැහැරගන්නා සුවිශේෂී ගුණයක් තිබුුණා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාශය ඊළඟට තෙවෙන්න තමයි පින්නුතුනි බදුරජාණන් වහන්සේ තුළ පැවතිවාක් විලාශය වාක්විලාශය කියල කියන්නේ වචනයෙහි ස්වභභාවය අස්ටාංග සමුපේත බ්‍රහ්මස් ස්ොර කියලා දෙයක් අපි බුදුරජාණන් වහන්සේගේ වාක් විලාශයත් එක කතා කරනවා ඒ අෂ්ටාංග සමූපේත බ්‍රහ්ම ස්ොරවලින් බුදුරජාණන් වහන්සේගේ වාක් විලාසේ සුවිශේෂි වනා වගේම තමයි. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති දේශනා විලාශයේ නැමැතිමි විශිෂ්ට ගුණය. බුදුරජාණන් වහන්සේත් සමඟ කතාබා කරන එක වචනෙකින් හරි බදුරජාණන් වහන්සේ එක්ක කතා කරපු කෙනෙක්කින් යනං. ඒ අයගේ සිත් පැහැරගන්නට හේතුවන ආකර්ෂණීය ගුණයක් බවට පත් වනා. පින්නතුන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන් වහන්සේ සකසා දහම් දේශනා කරන කෙනෙක්. සකසා දහම් දේශනා කරනවයි කියලා කියන්නේ. හොඳට සූදානම් වෙලා ගලපගෙන පිළිවෙලින් ක්‍රමාණුකූලව දේශනා කරන කෙනෙක්. හෙම ආවාට ගියාට යමක් කෙනෙකුට කියන්න කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්ස. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දේශනා විලාශය තුළ තිබුණ සුවිශේෂී ගුණංග තුනක් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු විශේෂ ගුණතුනා පළවෙනි ගුණය තමයි පින්නතුන බුදුරජාණන් වහන්සේගේ ළඟට කෙනෙක් එනකොට බුදුරජාණන් වහන්සේ ආනුපුබ්බී කතා කියන ස්භාවයෙන් තමයි ධර්මය දේශනා කරන්නේ ආනුපුබ්බී කතා කියන දේශනාවෙන් ධර්මය දේශනා කරද්දේ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරනවා මම යම්කිසි කෙනකොට ධර්මය දේශනා කරනව නම් ඒ ධර්මය දේශනා කළ යුත්තේ විඤ්ඥ පුරුෂයකුටයි විඤ්ඥ පුරුෂයක් කියල කියන්නේ නුවනැති කෙනකොට පින්නත්නි මේ කාරණාව හරි වැදගත් අපි සමහර වෙලාවට වටිනා ධර්රමය බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල දේ තව කෙනකොට කිව්වට ඒ පුද්ගලයා යිම් ප්‍රයෝජනයක් ලබන්නේ නැත්තං. ඒ අර්ථදායක වැඩදායක ව වචනයට ගෞරවේකින් සවන් දෙෙන්න්නේ නැත්තං. එවැනි කෙනෙක් වෙනුවෙන් කරන දේශනය එවැනි කෙනෙක් වෙනුවෙන් කරන ප්‍රකාශ ඇත්ත වශයෙන්ම නිරර්ථකයි. කිසිම තේරුමක් නෑ හරියට දඟට කපලදාන ඉනිවාගේ. සමහරවෙලාවට හෝරාවක් පුරාවටවෙන්න පුළුවන්, හෝරාකි හිපයක් වෙර පුරාවෙන්න පුළුවන් රැයක් පහන් වනතුරු වෙන්න පුළුවන් යම්කිසි දේශකයේ කොයිතරම් මේ බුදුවදන් ප්‍රකාශ කළත්, දේශනා කළත් ඒන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් නොවෙයි නම්. විඤ්්‍ය පුරුෂයන්ට නොවෙයි නොම්ේ දේ ප්‍රකාශ කරන්නේ පින්වත්නි. එබඳු වටිනා ධර්මය එවැදුව එට දේශනා කරලා වැඩක් නෑ එක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ විඤ්ඥ පුරුෂයන්ටයි ධර්මය අහන්්ඩ ඕනි ප්‍රඥාවන්තයටයි එතනදි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා යම් කිසි කෙනෙක්කු තුළ විඤ්ඥභාවය නැතිවෙලා යන ලක්ෂණ තුනක් තිබෙනවයි කියලා පළවෙනිීමම ලක්ෂණය තමයි පින්වත්න සට්ෝ පාියෙන් සටෝ කියල කියන්නේ කපටිකමට කයිරාටිකකමට කටිකම කයිරාටිකකම හිතේ බැහැගෙන ඉන්න කෙනකොට ධර්මය දේශනා කළට වැඩක් නෑ ඒ කපටිකෙන ධර්මය ඇහුවම එයාට ඕනිතැනයා අල්ලගන්නවාඒවගේ මෙයාට වැඩකට නැතිදේයා පැත්තකට කරලදානවා එයා අල්ලගන්න කොතනින්ද තමන්ගේ කයිග්‍රාටික කපටි වැඩවලට ප්‍රයෝජනමත් වෙන තැන විතරයි. සමහරයි බනෑහුව මෙහෙමනින්. සමහරු බනෑහුවම මතකතියාගන්නේ තමන්ගේ වාසියට ුවමනා කරන ටික විතරයි. තමන්ගේ මතයක් වෙන්න පුළුවන්, තමන්ගේ අදහසක් වෙන්න පුළුවන් අනිත් අය ඉස්සරහා කියල්ලා ඒදේ සනාතකරගණ්ඩ ුවමනාව තිබ්බාහම, ඔප්පු කරගණ්ඩ ුවමනාව තිබ්බාම, සමහරු තමන්ට ඕනි කොටසවිතරක් හොඳට මතකතියාගෙන ඒ අනිත්තට ගහල් අනිත් අයව පීඩාවට පත් කරනවා. තමන්ගේ මතය තමන් නිවැරදි කරගන්නවා. ඔප්පු කරගන්නවා සනාත කරගන්නවා. එතකොට එබන්ඳු කයිරාටිකයන්ට ධර්මය දේශනා කරල වැඩක් නෑ, විඤ්ඥ ස්වභාවේ කෙනෙක් ගැනැති වෙලා යන්න ප්‍රධානම ගුණයක් තමයිමකක්ද සටෝ කියන දුර්ගුණේ එක නිසා සටෝ කියන්න දුර්ගුණේ අපේ තුළින් බැහැර කරන්න මෝනි මේ වැරදි ධර්ම අපි අහන්නට නම්. විඤ්ඥ පුරුෂයකු වෙන්නට නම්. එළඟට දෙවැන්න තමයි පින්වත්න මායාවී කියල කියන්නේ. මායාවී කියල කියන්නේ බොහෝමත්ම වංචනිකයි රවට්ටන සුළුයි සමහරයේ ඉන්නවා ධර්මය ශ්‍රවණය කරන්නේ වංචනි කමට එෙමනැත්තං එක්කො තමං රවට්ට ගන්න හෙමනැත්තං අනුන් රවට්ටද දැ සමහරයි ඉන්නවාන ධර්මය අහනවා අහනවා කියලා අනුන්ට පෙන්න්න ඕනි කමට බනහනා ඉන්නවා ඉට පස්ේන මම මෙච්චර බණහනවා මං උදෙත් බනැහුවා මන් දවලුත් ඇහවා රෑත්තහවවා හැබයි ඒගොල්ලන්ගේ ජීවිතවල සමහරට කිසිදු යහපත් ගුණයක් නෑ දුරගුණ පිරිලා අසත් පුරුෂකම්පිරිලා කුරිරු කම්පිරිලා එහෙම වෙන්නට බෑ අපිට කාටවත් පෙන්නන්නටවත් කවුරුවත් රවට්ටන්නටවත් තමං්‍රවට්ට ගන්නටවත් වංචනික විදියට ධරමය ශ්‍රවණය කළ යුතු වෙන්නේ නෑ. එහෙම ශ්‍රවණය වෙනවා නම් එහෙම වෙන්නේ අර මායාාවී කියන දුර්ගුණේ අපිළඟ තියෙනකොට ඒ මායාවී කියෙන දුර්ගුණේ මොකක්ද විං් ස්වභාාවය කෙනෙක් ග නැති කරල දාන දෙයක් විඤ්ා පුද්ගලයෙකු වෙන්න කැමැතිනං මායාවී කියනො දුර්ගුණනය තමන් තුළ තියෙනවනං ඒ දුර්ගුණය අස්කරගණ්ඩ තමන් දක්ෂ වෙන්නට ඕනි. ඊළඟට පින්වොත්න තුන්වැනි තැන තමයි වංකජාතිකෝ වංක ජාතිකෝ කියලා කියන්නේ රජු නැතිකම. එකන්නේ සමහර වෙලාවට සමහර අය බන අහගෙන ඉන්නේ ඒ කියන ධර්මය තුළ කොහේ හරි තැනක් කල්ලගෙන වාද කරන්න බලාගෙන. ඇ බලාගෙන. තර්ක කරන්න බලාගෙන. දැන් හෙම අයත් ඕන තරගඉන්නවානේ. සමහරයින්නෝ ඒ සුතමදය පටිබාන මදය කියන තත්ත්වයං වලට පත්වෙලා. මම හොඳයට දන්න කෙනෙක්, මං මහා ධර්මදරයෙක් මං මහා විනේ දරයෙක් කියන මාන්‍යය මදය හිතට ඇතිකරගෙන තව කෙනෙක් කියන දේක ටැහුංකන් දෙනවා ඒ අහන්නේ තමන්ගේ ජීවිතයට දෙයක් එකතු කරගණ්ඩවත්. එමත්තන් මඟ ජවිතේ තියන යම්කිසි දුර්ගුණයක් ඉවත් කරගෙන තමන් යහපත් කෙනෙක් වෙන්ඩෝනී කියන අදහසකින්වත් නෙවෙයි මේ කෙනා කියනදේ හරිද වැරදිද එහෙම වැරැද්දත් තියෙනවනම් පෙන්න්නලා දෙන්නඩඕනනි මංහොට දන්න කෙනෙක් කියන අර මදය හිත ඇතුලි තියාගෙන. එතුකට ුදුරජාන් වන්ස පෙන්නලා දුන්න විඤ්්‍ය පුරෘෂභාවය එකන්නේ උතු උසස් ඥානවන්තකම කියන නැතිවෙලායන්ද හේතුවෙන කාරණාවක් තමයි මේ වංකජාතිකෝ කියන දුර්ගුණේ. ඒකත් අපේ හිටං අපි ඈත් කරගන්නට ඕනේ. ඔන්න ඔය කියන සට එකැන කපටිකම, මායාවී කියන විදිහට වංචනික ස්භාවය එවාගේම වංකජාතිකෝ කියන විදිට අවංක නැතිකම, මෙන්න මේ කියන දුර්ගුණතුන ඉවත් කරලා විඤ්ඥ පුරුෂයක් හැටියට යම් කිසි කෙනෙක් ධර්මශ්‍රවණය කරට සූදානම් වෙනවානම්. එබඳු පුද්ගලයාගේ තුළ පවතින ආධ්‍යාත්මික තත්ත්වය බුදුරජාණන් වහන්සේ නුවනින් සල කලා බලනවා. බුදුරජාණන් වහන්සේ ඒ අදාලා විං්ඥ පුරුෂයත් එක්ක කතා කරද්දි කතාභහකරද්දිය කතා බහවලින් හදනගන්නවා මේ පුද්ගලයාත් තුල්ල තියෙන්නේ කල්ල චිත්තයක්ද. ල චිත්ත කියල කියන්නේ පින්නතුනි ධර්මය දේශනා කරන්න යෝග්‍යෝූ සිතක් කවුරුහරි කෙනකුට ධර්මය දේශනා කරන්න කලින් ඒකෙනට ඒ ධර්මය අහන්ඩ තරං යෝග්‍යව් සිතක් නැත්තං එබඳ කෙනාට බණ කියලා වැඩක් නෑ තැන් ඔය ඇත්තු හල් ඇති බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරලා තියෙනවනේ බඩගින්න්න ඉන්න කෙනෙකුට බණ කියන්න එපා කියලා බඩගින්න ඉන්න කෙනාට මුස්සල්ලාම කරන්න ඕනි එකෙනාගේ බඩගින්න නිවන් ඕනි. එමන බඩගින්න ඉන්න පුද්ගලයකුට කල්ල චිත්තය කියන තත්ත්වයක් නෑ බනාහන්ඩ සුදුස්සූ තත්ත්වයක් නෑ ඒෙනාට පළමුුවෙන්ම කරන්නඩ ඕනි ඒෙනාගේ බඩගින්න නිවල බනාහඩ එනැත්ත බණහන්්ඩ පුළුවන් වන විදිහට ඒෙනාව සකස් කරන එක. බදුරජාණන්සමේ අනුපුුබ්බි කතා දේශනාව ආරම්භ වෙනකොටම ඒ තමන්ගේ ශ්‍රාවකයා තුල්ල තිබෙන කල්ල චිත්තය ගැන විමසිලිමත් වෙනවා. ධර්මයේ දේශනා කරන්න සුදුසු සිතක් ඔහුට තියෙනවාද කියනකයි ඒ බලන්නේ. ඊළඟට පින්වාන්නේ දෙවැෙන එක තමයි මුදුචිත්ත මුදු චිත්ත කියලා කියැන්නේ මුරුදු හිතක් බවට පත්වෙෙන්ඩ ඕනි බනාහන කෙනාගේ හිත. ඔය මුරුදු කියන එක යද්ධදහස දුෘඩ කියන එකන දැඩි කියන එක. සමහර අයගේ සිත්‍යයනව පිවත්ති හරීම දැඩි. එහෙමයිගේ දැඩි හිත්තියෙනයගේ ස්වභාවය තමයි ලෙහේසියෙන් නැමෙන්න්නේෙ නෑ. නම්මශීලී නෑ යටහත් නෑ සමහර වෙලාවට තමන්ගත්ත දෘෂ්ටියය හෙමම තියංගින්නවා. බිඳින්න්නේෙනෑ තමන් කොච්චර වැරදි වඋනත්. තමන්ගේ අදහස් වල දෘෂ්ටිවල කොයිතරම් වැරදි තිබ්බත් ඒවා පිළියරගෙන ඒවා හදාගන්න නම්මශීලී වෙන්නේ නෑ. එක නිසා එ නම්මශීලීවීම තමයි මෙතැනද මේ කියන්නේ මුදු චිත්ත කියලා එක කියැනෙ මොලොක් හිතක්ඒ කෙනට තියෙන්න්න ඕනි නම්මශීලී වෙන කෙනෙක් වෙඩ ඕනි. එළඟට තුන්වෙන්න තමයි උදග්ග චිත්ත කියලා කියන්නේ. උදග්ග චිත්තේ කියල කියන්නේ ඔද වැඩීගිය හොඳට පිරිපුන් හිතක් තියෙන්න්නට ඕනි. ඒවගේම ඉළඟකාරණාව තමයි පසන්න චිත්ත පැහැ ඇති බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන ශික්ෂාආදිය ගැන පැහැදීමක් තියන කෙනෙක් වෙන්නට ඕනි පසන්න සිතත් තියෙනෙක් උනොත් තමයි ඒකෙනගේ හිත ධර්මි දේශනා කරන්න යෝගිය වෙන්නේ එතකොට දැම්මි කල් චිත් මුදුචිත්ත උදග්ගචිත්ත පසන්න චිත්ත කියන විදිහට හිත හොඳට හැදිච්ච කෙනකොට බුදුරජාණන් වහන්සේ ආනු පුද්බිතාව දේශනා කරනවා එක කියන්නේ තේසං භගවා ආනුපුබ්බි කතා කතේ සී භාග්‍යුතුන් වහන්සේ ආනුපුබ්බි කතාව සිද්ධ කරනවා කොහොමද සේය තීදාං මෙන්න මේ විදිහට දාන කතං එකයන්නේ දන්දීම පිළිබඳව මුලින්ම ඒ පුද්ගලයාට කියවා ඉළඟට සීල කතාං එකන්නේ සිල්වත්වීම පිළිබඳව කියනවා. ඉළඟට සග්ග කතන් දුගතිවලින් අත්මිදිල සුගති සංඛ්‍යාත සැපවත් තැන්වලට පත්වත්විය යුතුවාකාරය පත්වීමේ වුවමනාව ගැන කියලා දෙනවා. ඒවාගේම කාමානං ආදීනවා. කාමයන්ගේ තියන ආදීනම ස්වභභාවේ දුක්සහගත බව ගැන කියලා දෙනවා. ඒගේ නිෙක්කම් මේව ආනිසංසම් පකාසේති. එකයන්නේ නයිෂ්කර්මය යමකින් ඈත්වෙන එක යමක බැඳෙනවා වෙනුවට ඒදේ අත්හැරීම තුළ තියෙන්න්න වූ ගුණාත්මක භාවයාදී දේවල් පෙළිබඳව කියල දෙනවා. මෙන්න මේ කියන ආනුපුබ්බි කතාාවං ධර්මය දේශනා කරද්ද. ඒ පුද්ගලයාගේ සිත යම්සේ ධර්මයට නැබුරු වෙනවද, ඒ ධර්මයට නැබුරු වෙන කෙනට තමයි දෙවැනි දේශනා ක්‍රමය පාවිච්චි කරන්න එකට කියනවා සාමුකන්සික දේශනාව කියලා. එකනෙක් ගැඹුරු චතුරාරය සත්‍යය ධර්මය දේශනා කරන්නේ මෙන්න මේ කියන සිත්වලින් මේ කියන ක්‍රමවලින් හිත සකස් විච්ච කෙනාටයි. එතකොට ඒකෙනට චතුරාරි සත්‍යය ධර්මය දේශනා කිරීමේදී තුන්වැනි ක්‍රමය පාවිච්චි කරනවා පරියාය දේශනා ක්‍රමය. ඒ දනිියූතයේ දදි බදුදහාහදුර දශා කළලා රියාාය දේසිතෝකෝ ආනන්ද මයා දම්මෝ. ආනන්දේ මම පර්යාය වශයෙන් ධර්මයේ දේශනා කළයි කියලා. මොකදද පින්නත් මේ පරියාාය හෙමනැත්තම් පරියාය කියල කියනේ. විවිද්ධ න්‍යායංවලින් විදධ ක්‍රමවලින් ධර්මයේ දේශනා කිරීම. සාමාන්‍යෙන් දෙයක් උගන්නනොකොට උනත් පින්නතුනි ඒ ඉගැන්වීම් ක්‍රමශිල්ප කියලා දයක්තිේ නො ටීචින් මෙත කියලා. එතකොට ඒ. ගැවම් ක්‍රම ශිල්ප බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරල තියෙන. අන්න ඒ පර්යායක් තමයි, ඒ පරියාය ලක්ෂණයක් තමයි, බුදුරජාණන් වහන්සේ උපමාභාවිච්චි කිරීම. ඔන්න බුදුරජාණන් වහන්සේ සමහාර අයගේ සිත් හඳුනාගෙන මේ පුද්ගලයට ගැඹුරු වූ ධර්මය කියල දෙන්නට නම් එන්න මේ වගේ පර්යාය ක්‍රම. එහෙමත් නැත්තම් විධ, නි්‍යයාත්මක ක්‍රම පාවිච්චි කරන්්ඩෝනී කළ දැන හඳුනාගෙන විවිධ නායන් පාවිච්චි කරල තියෙනවා. සාමහර අය ඉන්නවා පෙන්වත්ී බුද්ධියෙන් බොහෝමත්ම තියුණුයි. එහෙම නුවන තිවුණු අයට ගැඹුරු කාරණාවන් නිතා සියුම්ම මටහාගන්න පුළුවන් සමහරයට එහෙම ගැඹූරු නුවනක් ඇත්තනෑ, එබඳු අයට උපමාවන්නාදිය කියල අතුරු කතා කියලා යමක් පැහැදිලි කරලා දෙන්න වෙනවා. සමහරයින්න විස්තර වශයෙන් දීර්ග වශයෙන්ම කරුණු කියලා දෙන්න වෙනවා. සමහරයට කොච්චර කරුණු විස්තර කළත් අවබෝධිකට පත්වෙන්නේ නැතමායත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනකොට. යම් කාරණාවක් පැැ විස්තර සහිතව. හේතු සහිතව දේශනා කරනකොට. පර්යාය දේශනාවක් හැටියට යොදාගත්ෙක් න්‍යායාත්මක ක්‍රමයක් තමයි විවිධ උපමාවන් පාවිච්චි කිරීම ඒ අනුව පන්නතුනි බුදුරජාණන් වහන්සේ මේ පුප්ප වගගය කියන ධම්මපදේ වර්ගයේදී මල කියන එක පාවිච්චි කරල තිබෙනවා අ පර්යාය ලක්ෂණයක් හැටියට එහෙම නං පුප්ප වගගය කියන එක පින්නතුනි ගාතාවන් දාසයක් තිබෙනවා ගාථ දාසය තුළම මලක් පිළිබඳවා මල් කරුවෙක් පිළිබඳවේවා එහමත්නතම් මලක තියන විසිතුරුභාවයක් වේවා උපමාකරගන තියෙනවා අදාළ ධර්මකාරණාව පැහැතිලි කරන්නට. ඒ අනුව ධම්මපද පාලියයේ හතරවැනි පුප්ප වග්ගයේ ගාතා දාසයකුත් එවාගේම කතාවස්තු දොළහකුත් ඇතුළත් වෙලා තිබෙනවා. මේ ගාතාවන් පිළිබඳව බොහෝමත්ම කෙටියෙන් අපි කල්පනා කරලා බැලුවෝතුන් පල්ලවෙනි සහ දෙවෙනි ගාථාවලින් ඉදිරිපත් කරන්නේ ධර්මය තුළින් ජීවිතය විනිවිධ දකිින් ලෝනි කොහොමද කියන කාරණාවයි. ධර්මය ඔස්සේ අපේ ජීවිතය ඉතාමත්ම ගැඹුරෙන්. නිවිදධව අපි තේරුම් ගණඩ ඕනනි කොමද කියක තමයි පුප්පවගේ පළවෙනි දෙවෙනි කෝයි මං පටවිින් විජෙස්සෙත්ති කියන ගාතාවත්ඒවාගේම සේකෝ පටවිින් විජෙස්සතී කියන ගාතාවෙනුත් පෙන්නලා දෙන්නේ. ඊළඟට බොහොම ප්‍රකට ගාතාවක් මේ පුප්පවගේ තුන්වෙනි ගාතාව පේනූප මංකායමි මංවිදිත්වා කියන ගාතාව. මී ගාතාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ කෙලෙස් මාරයාාව, පරාජය කරන්නේ කොහොමද කියන කාරණාවයි. මරු පරාජය කරන ආකාරය. එවගේ මහි හතරවෙනි ගාතාවෙන් පෙන්නලා දෙන්නේ. කොයි තරම් මේ පස්කම් සැපයෙහි ඇලුනත් කොයි තරං පස්කම් සපේ ඇලී ගැලී සිටියත්. ඒ පස්කම් සැප වින්දනය තුළින් මිනිසාට කවදාවත් තෘප්තියක් ඇතිවෙන්නෙ නෑ. කෙලවරක් නෑ තෘප්තිය විදීමේ. ඒ බවයි. ඉළඟට පස්සනි ගාතාවෙන් පෙන්නලා දෙන්නේ. පස්කම්සප වින්දනය කිරීම නිසා මාරයාගේ ගොදුරක් බවට අපි පත්වෙන්නේ කොහොමද කියන එකයි මේ ජීවිතේදී. ඉළඟට හිවනිගාතාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ යතාපි බමරෝ පුප්පන් කියන ගාතාවේදී සැබෑම මුනිවරේ සැබහෑම භික්ෂුවක් කොයි විදිහටද තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට ඕනි ජීවිතය පෝෂණය කරගණ්ඩෝනී කියන කාරණාව වාගේ හරි ලස්සන බොහොම ප්‍රකට ගාතාවක් ඊළඟ හත්වනි ගාතාව නපරේ සං විලෝමානී අනුන් ගැන හොයන්නෙ නැතුව. අනුන් කරන කියන දවල් ගැ හොයන්නතුව තමන්ගේ දේවල් ගැන හොයල බල කටේතු කරන එක. ඊළඟට යතාපි රචි රම්පුප්පං කියන ගාථාවේදී පැහැදිලි කරනවා එතන ගාතා දෙකක්ම එක සමානවය දෙනවා එතනැද පෙන්නලා දෙන්නේ. උගත් කෙනෙක් විදිහට ධර්මය පිළිපදින්න ඕනි කොහොමද. උගත් කෙන ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන කාරණාවයි ඒ අට නමේ කියන ගාතාවන්වලින් පැහැදිලි කරන්නේ. එළඟට දහවැනි ගාතාවේදී යතාපි පුප්ප රාසිම් හා කියන ගාතාවත් බොහොම ප්‍රකටයි යම් කිසි කෙනෙක් පින් කරන්න ඕනි කොහොමද. පින් කරනකොටේ පින්කංවල විචිත්‍රත්වය විසිතුරු බව කොයි විදිහටද සකස්කර ගණ්ඩෝනි කියන කාරණාවයි ඒ ගාථාවෙන් ප්‍රකට කරන්නේ එකළොස්වැනි ගාතාවෙන් න පුප්ප ගන්දෝ පටිවාතමේති කියෙන ගාතාවත් ඒවාගේ දොළොස්වැනි ගාතාව චන්දනං තගරංවාපී කියෙන ගාතාවත්ඒවාගේ දහතුන්වැනි අපමත්තෝ අයංගන්දෝ කියන ගාතාවත් කියන ගාථත් තුනෙන්ම පෙන්නලා දෙන්නේ ඔය මල්ලාදී දේවල් වලස් එන සුවන්දට වඩා සිල් සුවන්ඳම උතුම් කියන කාරණාවයි ල්ළඟට පිනතුනි දා හතරව ගාතාවෙන් පෙන්නලා දෙන්නේ. රහතන් වහන්සේලා ගිය අතක් හොයන්න බෑ. කොහෙටද රහතන් වහන්සේලා ගියේ කියලා පිරිනිිවෙනින් පසු රහතන් වහන්සේලා ගිය අතක් හොයන්න බැරි ස්භාවය ගැනයි. ඒවාගේම අවසන් ගාතා දෙක තුළෙින් හරි ලස්සන කාරණාවක් පැහැදිලි කරලා දෙන්නේ. ඒ තමයි යතං සංකාර් ධානස්මීන් කන ගාතාවත් ඒවාං සංකාර් භූතේසූ කනමී අන්තිමගාතා දෙකෙන් පෙන්නලා දෙනවා. කසල්ල ගොඩවල්වල පවා කුණු ගොඩවල්වල පවා බොහොම ලස්සන සුවඳවත් මල්පි පෙනවා. ඒවාගේම පුහුදුන් පුද්ගලයෝ. කෙලෙස් බරිත කසල ගොඩවල් නැමති මිනිස්සු මැද්දෙත් රහතන් වහන්සේලා පහළවෙලා තුම් රහතන් වහන්සේලා බැබැලෙනවා කියන කාරණාවයි. එහමනං මේ ධම්මපතයේ හතරවැනි පුප්පවගගය, ගාතා දාසයකින් පටුවාකතාවස්තු දොළහකින් සම්පාදනය වෙලා තිබෙන කොටසක් මෙහි මූලිකතේමාව මල උපමාකිරීම එමන තම්මල් කරුවෙක් උපමා කරගැනීම, ම බදුජාණන් වහන්සේ මල කියනදේ මල්කරුවෙක් කියන ුපමා කරගන ධර්මය දේශනා කරලා තිබෙන්නේ උන්වහන්සේගේ දේශනා විලාශය තුළ තිබුණ පරියාය දේශනා කියන සුවිශේෂී විලාසයත් එක්කයි එමනම් මේ කාරණාවන් එක්ක අපට ඉදිරියට පුළුවන් පින්වත්නේ මේ පුප්ප වගගයහි ඇතුළත් ගාතා ධර්ම අපේ ජීවිතයට කොයි තරම් වැඩදායකද එලව ජීවිතය සාර්ථක කරගන්න කොයි තරම් වැඩදායක වෙනවාද එවාගේම පරලොව නිවන දක්වාමමී බවගාමී සංසාරය. සුවපත් කරගන්නට සුගතිගාමී කරගන්නට කොයි තරං අපට උපකාරවත් වෙනවද. ඒවාගේම අපි ප්‍රාර්ථනා කරන බෝධිච්චිත්තයකින් අපි ප්‍රාර්ථනා කරන නිවන ඉතා ඉක්මණින්ම සලසාගන්නට ශාක්ෂාත් කරගන්නට, මේ පුප්පවගගේ ගාතා කොයි තරං අපටිබහල් වෙනවාද කියන කාරණාව අපට ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරන්නට පුළුවන් වෙනවා ඇති. එමනං අද දවසේ මේ මොත්තට නියමිත දම්මපද විවණ දේශනාමාලාවට අදාළව. අපි ශ්‍රවණය කලා අපි සාකච්ඡා කලා අපි දනගත්තා දම්මපදේ හත්‍රවෙනි පුප්පවගය පිළිබඳව මූලික හැඳින්වීමක් ඒ පිළිබඳව මූි තොරතුරු ටික්. ධර්මශ්‍රවනය තුළින් අප ිරැස්කරගත්තා ඌ සියලු කුෂල ශක්තිය මේ වෙලාවේදී අනමෝදන් කරමු අප හැම දෙනා නමින් මේ සසරපුරාමිය පරලුවගේ යම්ක සිඥාතීවරු වෙත්නම් ඒ සියලු ඥාතීන්ටමේ පින් අත්පත්වේවා. ඒඇත්තන්ගේ නිවන දක්වා ඌ සංසාරික ගමන සුවපත්වේවා සැපවත්වෙත්වා, ප්‍රාර්ථනය බෝධිචිත්තයකින් උතුම් නිවනම ශාක්ෂාත් කර ගනිත්වා කෙල සාධූ කෙළ ප්‍රාර්ථනා කරමු. එවාගම මේ උතුම් පින සම්ම දුෘෂ්ටික දෙවියෝධ අනුමෝදන් වේවා සතටු වෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනය බෝධිචිත්තයකින් ඉතා ඉක්මන් භවයකදීම උතුම් නිවන ශක්ෂාත් කර ගනිත්වා අවසානයේදී. මේ උතුම්ම කුෂල ශක්තිය දෙවියන්ටත් පින්නොත් ඔබ අප හැම දෙනාටමත්, උතුම් නිවන්න පිණසම මහෝපකාරවත්වේවා කෙලසාධූ කෙළ පరాර්ථනා කරමුो. ආකා සටඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුഞഞන්තං අනුมෝ දිත්වා චිරංරක්කන්තු සාසනං ආකා සට්ٺච බුම්මට්ట දේවානාග මහිද්දිිකා පුഞන්තං අනมෝ දිත්್වා චිරං රක්කන්තු දේශනං, ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්තන් අනුමු දිත්වා චිරංරක්කන්තු මම්පරන්ති හැම දෙනාටම තෙරුවන් සරණයි